අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර ශාසන ඉතිහාසය දෙවැනි පරිච්ඡේදයේ අටවැනි කොටස තුන්වන ධර්ම සංගායනාවට අයත් ඒ පාඩමේ ඓතිහාසික පසුබිම, බුදුසසුන කිලිටිවීම, අශෝක රජතුමාගේ ශාසනික මෙහෙවර, ධර්මාශෝක රජු ශාසන සෝදනයට හවුල්වීම කියන කොටස් පිළිබඳවයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ. අපගේ නාලිකාව පිරිවෙන දහම් පාසල නාලිකාව. නාලිකාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නට කියලත් මතක් කරන ගමන් අපි පාඩමේ විස්තර සාකච්ඡා කිරීම ආරම්භ කරමු. අපේ නාලිකාව මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා සිංහලෙන් ටයිප් කරලත් YouTube එකේ බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා බලන්න පුළුවන්. ඒත් එක්ක මේ වගේ ලාංඡනයක් එනවා. ඒ ලාංඡනයත් එක්ක තියෙන නාලිකාව තමයි අපගේ නාලිකාව. කාලසෝක රජුගෙන් පසුව ක්‍රිස්තු පූර්ව 363-365 නැවතවරක් ಭಾರತ ඉතිහාසයේ අවුල් සහිත විය. කාලසෝක රජුගේ පුතුන් 10 දෙනා 200 වසරක්ද නන්ද රජවරු 200 වසරක්ද රජ කළහ. 363-365 කියන කාලවකවානුව ಭಾರತ ඉතිහාසයේ අවුල් සහගත කාලයක් වුණා. එකට හේතුව කාලාසෝක රජතුමාගේ පුත්වරු 10 දෙනෙක් 200 වසරක්, පුත්තු 10 දෙනෙක් වසර 22ක්. ඒ කියන්නේ 10 දෙනෙක් පාලනය කරලා තියෙනවා අවුරුදු 22ක්. එතකොට එක්කෙනෙක් අවුරුදු කිහිපයක් තමයි රාජ්‍ය කරලා තියෙන්නේ, රජකම් කරලා තියෙන්නේ. ඉතින් කාලාසෝක රජතුමාගේ පුත්තු 10 දෙනෙක් වසර 22කුත්, නන්ද රජවරු අවුරුදු 22කුත් රජකම් කරලා තියෙනවා. ඒ වගේ ඒ කාලයේ ධන මේ කාලාසෝක රජතුමාගේ පුත්වරුන් 10 දෙනා පාලනය කරපු 200 වසරත්, නන්ද රජවරු පාලනය කරපු වසර 22ත් අවුල් සහගත කාල සීමාවක් වුණා. නන්ද රාජවංශයේ අන්තිමයා වූ ධනනන්ද රජු මරණයට පත් කළ චාණක්‍ය නම් කපටි බමුණා චන්ද්‍රගුප්තයන් සිංහාසනාරූඪ කරවීය. ධනනන්ද රජතුමා මරණයට පත් කරනවා චාණක්‍ය කියලා කපටි බමුණා චන්ද්‍රගුප්තව සිංහාසනාරූඪ කරවනවා. ධනනන්ද කියන්නේ නන්ද රාජවංශයේ අන්තිමයා. ඉතින් මේ ධනනන්ද කියන රජතුමාව මරණයට පත් කරලා චාණක්‍ය කියන කපටි බමුණා, සටකපට බමුණා චන්ද්‍රගුප්තව සිංහාසනාරූඪ කෙරෙව්වා. චන්ද්‍රගුප්ත ප්‍රබල රජ කෙනෙකු වූවා මෙන්ම රට එකසේසත් කොට සාමයෙහි තබා විශාල සේවයක්ද කළේ. රට එක්සේසත් කරපු රට සාමකාමීව තබලා විශාල සේවයක් කරපු රජ කෙනෙක් විදිහට තමයි සැලකෙන්නේ චන්ද්‍රගුප්ත රජතුමා. එහෙත් ඔහුගේ ක්‍රියාමාර්ගයන් බුදු සමයට හෝ බුදුසසුනි දියුණුවට අනුබලයක් නොවී අපිට වැදගත් වෙන්නේ මේ චන්ද්‍රගුප්ත කියන රජතුමා බුදුදහමට කොච්චර ක්‍රියා කරලා තියෙනවද, ක්‍රියා කරලා නැද්ද කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. එහෙමනම් චන්ද්‍රගුප්ත කියන රජතුමා චාණක්‍ය විසින් සිංහාසනාරූඪ කරවපු බුදු සමයට කිසිම යහපතක් සිද්ධ කළා නැහැ. චන්ද්‍රගුප්ත මෙන්ම ඔහුගෙන් පසුබලයට පත් ඔහුගේ පුත් බින්දුසාර. අපි මේ කතා කරගෙන එන්නේ මෞර්ය වංශයේ පිළිබඳව. චන්ද්‍රගුප්ත රජතුමාගෙන් පස්සේ බලයට පත් වුණා බින්දුසාර රජතුමා. බින්දුසාර රජතුමා කියන්නේ අශෝක රජතුමාගේ පිය රජතුමා. චන්ද්‍රගුප්ත කියන්නේ බින්දුසාර රජතුමාගේ පියතුමා. ඉතින් චන්ද්‍රගුප්තගෙන් පස්සේ බලයට පත් වුණේ බින්දුසාර රජතුමා. රජුගේද මූලික අරමුණ වූයේ රටවල් අල්ලාගෙන අධිරාජ්‍ය තහවුරු කර ගැනීමයි. චන්ද්රගුප්ත කියන රජතුමා පටන් අරගෙන තිබුණා දිග්විජය කියලා ප්‍රතිපත්තියක්. එක එක රාජ්‍යයන් තමන්ගේ රාජ්‍යයට බලයට පත් කර ගැනීමේ ව්‍යාපාරයක්. ඉතින් ඒ අරගෙන ආපු ව්‍යාපාරේ බින්දුසාර රජතුමාත්
දිගටම පවත්වාගෙන යන්න කටයුතු කළා. රට රටවල් අල්ලගෙන අධිරාජ්‍ය තහවුරු කර ගැනීමේ වැඩපිළිවෙල. බෞද්ධ වාර්තා අනුව චන්ද්‍රගුප්ත හා බිඳුසාර යන රජවරු දෙදෙනාම බ්‍රාහ්මණ භක්තිකයෝ වූහ. බෞද්ධ වාර්තාවල සඳහන් වෙන විදිහට චන්ද්‍රගුප්ත රජතුමත් බිඳුසාර රජතුමත්. චන්ද්‍රගුප්ත රජතුමා ඊට පස්සේ බිඳුසාර රජතුමා මේ දෙන්නම බ්‍රාහ්මණ භක්තිකයෝ විදිහට තමයි බෞද්ධ වාර්තාවල සඳහන් කරලා තියෙන්නේ. අශෝක රජතුමාත් මුල් අවධියේදී සිය පියාණන්ගේ චාරිත්‍රය අනුව මාලිගයට බමුණන් සැටදහසක් ගෙන්වා දන් වැළඳ වූ බව මහාවංශයේ සඳහන් වෙයි. අශෝක රජතුමත් බිඳුසාර රජතුමා කරපු චාරිත්‍ර අනුව අශෝක රජතුමාත් රජකමට පත් වුණාට පස්සේ බමුණන් 60,000ක් මාලිගාවට ගෙන්වාගෙන දානය වැළඳවපු බව බමුණන් 60,000ක් මාලිගාවට ගෙන්වාගෙන දානය වළඳවපු බව සඳහන් වෙනවා. මේ තොරතුරු සඳහන් වෙන්නේ මහාවංශේ. ඒ හැර අශෝක රජතුමාද මුල් කාලයේ දැඩි වෙහෙසක් ගත්තේ තම පරපුරේ අධිරාජ්‍ය පුළුල් කර ගැනීමට පමණි. අශෝක රජතුමාත් මුල් කාලයේදී සිද්ධ කළේ තමන්ගේ පරපුරෙන් අධිරාජ්‍ය පුළුල් කරගැනීමේ වැඩපිළිවෙලක් අරගෙන ආවා. ඒකම තමයි අශෝක රජතුමාත් ඉදිරියට පවත්වාගෙන යන්න උත්සාහ කළේ. ඉදිරියට කරගෙන යන්න උත්සාහ කළා අධිරාජ්‍ය අල්ලා ගැනීමේ, අධිරාජ්‍ය පුළුල් කරගැනීමේ වැඩපිළිවෙල, දිග්විජය වැඩපිළිවෙල. දිග්විජය ප්‍රතිපත්තිය අශෝක රජතුමාත් ඉදිරියට කරගෙන ගියා. මේ අතර බුද්ධාගමට එරෙහිව බ්‍රාහ්මණයෝද සංවිධානය වී යළිත් බලය තර කරගත්හ. එක් අතකින් රාජ්‍ය අනුග්‍රහය නොලැබුණු අතර බෞද්ධයින්ට තවත් පැත්තකින් බ්‍රාහ්මණවාදයටද යළිත් මුහුණ දෙන්නට සිදුවිය. මේ කාලයේදී බුද්ධාගමට එරෙහිව බ්‍රාහ්මණයෝ සංවිධානය වුණා. ඒ වෙලාවේදී බ්‍රාහ්මණයෝ තමන්ගේ බලය තහවුරු කරගෙන හිටියා. එක අතකින් රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ නැහැ බුදු දහමට. බෞද්ධයින්ට තවත් පැත්තකින් බ්‍රාහ්මණවාදයට මුහුණ දෙන්න සිද්ධ වුණා. රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ නැහැ බෞද්ධයින්ට. ඊට අමතරව බ්‍රාහ්මණයින් බමුණන් ප්‍රබල වෙලා සංවිධානය වෙලා බමුණන් විසින් නොයෙක් ආකාරයේ වාද විවාද, නොයෙක් ආකාරයේ අපහාස සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිද්ධ කරන්නට පටන් ගත්තා. එතකොට දෙපැත්තකින් අවහිරතාවයකට පත් වෙලා තිබ්බා, අපහසුතාවයකට පත් වෙලා හිටිය බෞද්ධයින් රාජ්‍ය අනුග්‍රහය නොලැබීමත් බ්‍රාහ්මණ මතවාදවලට අනුව පීඩන පැමිණීමත් කියන කරුණු දෙකම සිද්ධ වෙමින් තිබ්බා. එමෙන්ම මේ වන විට පැවිදි පක්ෂයෙන්ද වගකිව යුතු ප්‍රබල තෙර කෙනෙක් නොසිටීමත් බුදුසසුනේ තත්ත්වය පහත වැටීමට හේතුවක් විය. ඒ කාලේ වෙනකොට පැවිදි පක්ෂයෙන් වග කියන්න පුළුවන් ප්‍රබල තෙරුන් වහන්සේ කෙනෙක් හිටියේ නැහැ. ඒකත් ඒ කාලේ පිරිහීමට හේතුවක් වුණා. සාසනික වශයෙන් බලන විට මේ වකවානුව විවිධ මතවාදයන්ගෙන් ගහන කාලයක් ලෙස හැඳින්විය හැකිය. සාසනික මේ වශයෙන් ගන්නකොට එහෙනම් මේ කාලය යම් කිසි විදිහක විවිධ මතවාදයන්ගෙන් ග්‍රහණ වෙලා තිබුණු අවුල් ව්‍යවුල් සහගත තත්ත්වයෙන් පැවතුණු කාල සීමාවක් තමයි සම්බුද්ධ ශාසනය සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. වෙනත් කිසිම අවධියකට සාධාරණ නොවන අන්දමින් මේ යුගයේදී බුදුසසුන තුළ මතභේද වැඩි වී ගොස් භික්ෂූන් වහන්සේ විවිධ නිකායන්ට බෙදී යාමට පටන් ගත්තේ. වෙනත් කිසිම කාලයක දකින්න නොලැබුණු තත්වයේ ස්වරූපයක් දකින්න තිබුණා මේ යුගයේ. බුදුසසුන තුළ මතභේද වැඩි වී ගොස් භික්ෂූන් වහන්සේ විවිධ නිකායන්ට බෙදී යාමට පටන් අරගෙන හිටියා. මෙම කැඩී යාම ධර්මාශෝකයන් රාජ්‍ය බලය අල්ලා ගන්නා තුරුම නොකඩවා තියුණු වී ගියේ. මේ බෙදී යාම, මේ නිකායවලට කොටස්වලට වර්ගීකරණය වීම, බෙදීම කියන කාර්ය භික්ෂුන් වහන්සේලා අතර ධර්මාශෝක රජතුමා රාජ්‍ය බලය අල්ලා ගන්නකම්ම, රාජ්‍ය බලයට පත්වෙනකම්ම පැවතුණා.
කාලාශෝකයන්ගෙන් ආරම්භ වී ධර්මාශෝකයන්ගෙන් අවසන් වන මෙම සියවසක් තරම් කාලය තුළ එසේ කැඩී ගිය නිකාය 18ක් 18ක් වූ අන්දම ශාසන ඉතිහාසයෙන් පෙනේ. කාලාශෝක රජතුමාගේ කාලයෙන් තමයි මේ වර්ගීකරණය වීම බෙදීම ආරම්භ වෙන්නේ. අපි දෙවැනි ධර්ම සංගායනාවේදී මේ පිළිබඳව කතා කළා. මේක ධර්මාශෝකයන්ගේ අවසන් වන විට, ධර්මාශෝකයන්ගෙන් අවසන් වන විට සියවසක් අවුරුදු 100ක් වගේ කාලයක් ගත වෙනවා. එසේ කැඩී ගිය නිකායන් 18ක් නිකායන් 18ක් තිබිච්ච බව තමයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එහෙනම් මේ සඳහා හේතු වෙච්ච කාරණාවන් විදිහට අපි කතා කළේ රාජ්‍ය අනුග්‍රහයන් නොලැබීමත්, බ්‍රාහ්මණික මතය වැඩිවීමත්, ඊට අමතරව වගකිව යුතු භික්ෂූන් වහන්සේ නමක් මූලිකත්වයේ අරගෙන නායකත්වයේ අරගෙන කටයුතු නොකිරීම කියන කරුණු නිසා තමයි මේ වගේ තත්ත්වයකට පත් වෙලා තිබුණේ. අශෝක රජතුමාගේ ශාසනික මෙහෙය කියන කොටසේ තියෙන තොරතුරු බලමු. අශෝක අධිරාජ්‍ය බුදුසමයේ වැළඳගත් පසු භික්ෂූන් වහන්සේටත් බුද්ධ ශාසනයටත් මහත් අනුග්‍රහයක් දැක්වූයේ. අනිත් රජවරු බුදු සසුනට, බුදු දහමට අවධානයක් යොමු කළෙත් නැහැ, අනුග්‍රහයක් දැක්වෙත් නැහැ. ඒ වුණත් අශෝක අධිරාජ්‍ය බුදුසමයේ වැළඳගත්තට පස්සේ භික්ෂූන් වහන්සේලාටත් බුද්ධ ශාසනයටත් විශාල අනුග්‍රහයක් සිද්ධ කරලා තියෙනවා. ඒ පිළිබඳව මුළු ලෝකයේම අදටත් කතා කරනවා. ධර්මාශෝක රජු රාජ්‍යයට පත් වුණාට පස්සේ සම්බුද්ධ ශාසනයටත් භික්ෂුන් වහන්සේලාටත් විශාල සේවයක් සිද්ධ කරලා තියෙනවා. පිළිවෙලින් දිනපතා දෙගුණ කරමින් 60,000ක් භික්ෂූන්ට සංග්‍රහ කළ බවත්, පිළිවෙලින් දිනපතා දෙගුණ කරමින් පිළිවෙලින් දවසින් දවස දෙගුණ කරලා 60,000ක් භික්ෂූන්ට සංග්‍රහ කරපු බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. බුදුරදුන් විසින් දේශිත ධර්මස්කන්ධයන් එකක් අරමුණු කොටගෙන 84,000ක් වෙහෙර විහාර ඉදි කළ බව සඳහන් වෙනවා. මහාවංශයේ සඳහන් වෙන විදිහට ධර්මස්කන්ධ එකක් වෙනුවෙන් 84,000ක් වෙහෙර විහාර ඉදි කරපු බව සඳහන් වෙනවා. මහාවංශයේ අශෝක රජතුමා කරපු මේ ශාසනික මෙහෙවර ගැන තමයි කතා කරන්නේ. ඊළඟ පරිච්ඡේද වලින් අශෝක රජතුමා පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන්නට තියෙනවා. ඒ නිසා අපි තියෙන විශේෂ කරුණු විතරයි සාකච්ඡා කරමින් ඉදිරියට යන්නේ. රත්නත්‍රය, නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ හා ගිලනුන් යන මොවුන් උදෙසා රජතුමා දිනපතා ලක්ෂයේ බැගින් ධනය යෙදවිය. රත්නත්‍රය තුනුරුවන් වෙනුවෙන් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ හා ගිලනුන් යන මේ අය උදෙසා රජතුමා දිනපතා ලක්ෂයක් බැගින් ධනය යෙදෙව්වා කියලා වියදම් කළා කියලා සඳහන් වෙනවා ශාසනික තොරතුරුවල. බුදුරදුන්ට පුද ලද ධනයෙන් නොයෙක් විහාරවල චෛත්‍ය පූජාද, ධර්මයට පුදන ලද ධනයෙන් ධර්ම කථික භික්ෂූන්ට ප්‍රණීත සිව්පස පූජාද පවත්වන ලද බව වංශකතාවේ විස්තර වෙයි. වංශකතාවල විස්තර වෙනවා බුදුරදුන්ට පුදන ලද බුදුහාමුදුරුව වෙනුවෙන් වෙන් කරලා තිබුණු ධනයෙන් නොයෙක් වෙහෙර විහාර චෛත්‍යදි කරනවා. අශෝක රජතුමා ධර්මයට පූජා කරපු ධනයෙන් ධර්මකථික භික්ෂුන් වහන්සේලාට ප්‍රණීත විදිහට සිව්පසය පූජා කරන්න කටයුතු කරන බව වංශ කතාවල සඳහන් වෙනවා. ඒ විදිහට තමයි අශෝක රජතුමා ශාසනික මෙහෙවර සිද්ධ කරලා තියෙන්නේ. බුදු සසුන කිලිටිවීම. ධර්මාශෝක රජතුමා බුදු සසුනට අනුග්‍රහ දක්වන්නට වීමත් සමග තීර්ථකාදී අන්‍ය ලබ්ධිකයන්ගේ තත්ත්වය ක්‍රමයෙන් පිරිහෙන්නට වූයේ අශෝක රජතුමා දහස් ගණනින් ඒ විදිහට සංග්‍රහ කරන්නට බුද්ධ ශාසනයට අවධානය යොමු කළාට පස්සේ අන්‍ය තීර්ථකයන්ට ලැබුණු ලාභ සත්කාර, පුද පූජා අඩුවීමක් සිද්ධ වුණා. ඒ නිසා තීර්ථකයෝ බුදු සමයට පටහැනිව යම් යම් ව්‍යාපාරද ආරම්භ කළහ. එක එක ව්‍යාපාර ආරම්භ කළා බුදු සසුනට, බුද්ධ දේශනයට විරුද්ධව. ඒ සමගම රාජකීය ලාභ සත්කාරයට ගිජු ඇතැම් තීර්ථකයෝ ජීවිකාව සඳහා සසුන් ගත වූහ. බුදු දහමට
විරුද්ධව ජම්යම් ව්‍යාපාරම් ආරම්භ කරපු බමුණෝ තවත් තීර්ථකයෝ තවත් කටයුත්තක් කරනවා. ඒ තමයි රාජකීය ලාභ සත්කාරවලට ගිජු වෙලා සමහර තීර්ථකයෝ ජීවිකාව සඳහා ජීවත්වීමේ අරමුණෙන් සසුන්ගත වෙනවා, සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙනවා, බෞද්ධ භික්ෂුන් වහන්සේලා බවට පත් වෙනවා. ඔවුන්ගේ ගති පැවතුම්ද අදහස් උදහස්ද පාරම්පරික භික්ෂු චාරිත්‍රවලට වඩා වෙනස් විය. පාරම්පරික භික්ෂූන් වහන්සේලාගේ සිරිත් විරිත් වලට වඩා ඇවතුම් පැවතුම් වලට වඩා වෙනස් ඇවතුම් පැවතුම් සිරිත් විරිත් තමයි මේ අයගේ තිබුණේ. තීර්ථකයෝ විදිහට සෑහෙන කාලයක් ප්‍රගුණ කරපු ඒ ගති පැවතුම් නැති කරගන්න බැරි වුණා. මහන වුණත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විදිහට පෙනී හිටින්න උත්සාහ කළත් ඒ කාලයක් තිස්සේ ප්‍රගුණ කරපු තීර්ථක ධර්මයන් තීර්ථක හැසිරීම් වෙනස් කරගන්න බැරි වුණා. ඔවුන්ගේ නොමනා හැසිරීම් නිසා බුදු සසුන කිලිටි වී ගියේ. නොමනා හැසිරීම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්‍ය තීර්ථකයෙක් නම් පැවිදි කිරීමේදී අඩුම තරමින් මාස 4ක පරිවාස කාලයක් පවත් තැබිය යුතු බව අපි මීට කලින් පාඩම්වල සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දිත් සංස්කෘතිය පොතේ විශේෂයෙන්ම අපි කතා කළා පැවිද්ද හා උපසම්පදාව ගැන කතා කරන වෙලාවේදී. ඉතින් එහෙම තියෙද්දි මේ අන්‍ය තීර්ථක පිරිස් සම්බුද්ධ ශාසනයට ඇතුළු වෙලා මේ විදිහට ශාසනය කිලිටි කරනවා. ඒ අයගේ හැසිරීම, ඒ අයගේ සිතුම් පැතුම්, ඒ අය කතා බහ කරන විදිහ, තමන්ගේ දේශන පවත්වන විදිහ සියල්ලක්ම තීර්ථක හැසිරීමට අනුව තමයි සිද්ධ වෙන්නේ. එක් අතකින් නිකාය ભેදේ නිසා භික්ෂු පිරිස් වෙන් වී සිටීමත්, අනෙක් අතින් ලාභ සත්කාර අපේක්ෂාවෙන් පැවිදි වූ පිරිසගේ ක්‍රියාකලාපයන් නිසාත් බුදු සසුන අවුල් වී ගියේ. එක අතකින් ගත්තම නිකාය ભેදේ නිසා භික්ෂූන් වහන්සේ පිරිස් වශයෙන් වෙන් වෙලා හිටියා. ඒකත් අනිත් අතින් ගත්තම ලාභ සත්කාර අපේක්ෂාවෙන් පැවිදි වෙච්ච පිරිස නිසා, ඒ පිරිසගේ ක්‍රියාකලාපය නිසා බුද්ධ ශාසනයේ විශාල අවුල් සහගත තත්ත්වයක තමයි පැවතුනේ. එකට හේතු දෙකක් තිබුණා. එක්කේ නිකායික භික්ෂුන් වහන්සේලා තමන් වෙන වෙනම හිටපු නිසා 18 කුලයකට 18 නිකායකට බෙදිලා හිටියා කියලා අපි කිව්වා භික්ෂුන් වහන්සේලා. ඒ නිසා විශාල වශයෙන් ඒ බෙදී ගිහිල්ලා තිබුණ එකත් එක හේතුවක් වුණා සම්බුද්ධ ශාසනය අවුල් වෙන්න. තවත් හේතුවක් වුණා ලාභ සත්කාර අපේක්ෂාවෙන් ශාසනයට ඇතුළත් වෙලා හිටපු අන්‍ය තීර්ථකයෝ නිසා. මේ හේතුව නිසා භික්ෂුන්ගේ වැදගත් විනය කර්මයක් වන පොහොය කිරීමද නැතිවිය. මේ හේතුව නිසා භික්ෂුන් වහන්සේලා සිද්ධ කරන විශේෂ පොහොය කර්මයක් වන පොහොය දවසේ සිදු කරන ඒ පොහොය කර්මය ආදී පොහොය කර්මයක් නැති වෙලා ගියා. පොහොය කර්ම කිරීම, විනය කර්ම කිරීමත් නැති වෙලා ගියා. සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා නම් නිරන්තරයෙන්ම මේ පොහොය කර්ම කිරීම ආදී සිද්ධ කරන්නට ඕන. එහෙම නොකරනවා නම් සම්බුද්ධ ශාසනය තාමත් ඉක්මනින් කිලිටි වෙලා විනාශ වෙලා යනවා. දඹදිව සියලු ආරාමයන්හි භික්ෂූන් වහන්සේලා අවුරුදු 7ක් පොහෝ පහුරුණු නොකලාහුය යනුවෙන් සඳහන් වන මහා වංශ සටහනින් එකල භික්ෂු ශාසනයේ ස්වරූපය හඳුනාගත හැකිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අඩ මාසකට වරක් එක් රැස් වෙලා පොහොය කර්ම කරන්නට කියලා. එහෙමනම් මෙතනදී සඳහන් වෙනවා මහා වංශේ පාඩයක්. දඹදිව සියලු ආරාමයන්හි භික්ෂූන් වහන්සේලා අවුරුදු 7ක් පොහෝ පහුරුණු නොකලාහුය. අවුරුදු 7ක්ම පොහොය කිරීම සිද්ධ කළේ නැහැ කියලා මේකේ සඳහන් වෙනවා. එතකොට හිතා ගන්නට පුළුවන් කොයිතරම් පිරිහීමක් සම්බුද්ධ ශාසනයේ සිද්ධ වෙලා තියෙනවද කියලා. ඊළඟට ධර්මාශෝක රජු ශාසන සංශෝධනයට හවුල් වීම. ධර්මාශෝක රජු ශාසන සංශෝධනයට හවුල් වීම. 7 වසරක්ම පොහෝ කිරීම සිදු නොවූ බව දැනගත් රජතුමා එම තත්ත්වය නැති කිරීමට රාජ්‍ය බලය යෙදවිය. 7 අවුරුද්දක් පොහොය කර්ම කිරීම ආදී සිද්ධ නොකරන ಭಾರತೀಯ බෞද්ධ සම්ප්‍රදායට බෞද්ධ භික්ෂුන් වහන්සේලාට බුදු අශෝක රජතුමා අවධානය යොමු කළා. පොහොය කරන ලෙස දන්වා රජු ඇමතියෙකු අත පරිමිඩියක් භික්ෂූන් වෙත යැවීය. අශෝකාරාමයට ගිය ඇමතියා එහි විසූ භික්ෂූන්ට පොහොය කරන ලෙස අණ කළේ. පොහොය කරන්නට කියලා රජතුමා දැනුම් දුන්නා. දැනුම් දුන්නත්
ඒ ඇමතිය ගිහිල්ල පණිවිඩයක් ලබා දෙනවා අසෝක රජතුමා විසින් පොහොය කර්මාදී සිද්ධ කරන්නට කියලා අන කල්ලා තියෙනවා කියන පණිවිඩය ලබා දෙනවා එවුනත්. නමුත් පිරිසෙහි පිරිසිදු බවක් නැති නිසා පොහොය කර්ම නොකළ හැකි බව භික්‍ෂූහු ඇමතියාට දැන්වහු. පිරිසේ පිරිසිදුකමක් නැති නිසා භික්‍ෂූන් වහන්සේලා අතර පිරිසිදුකමක් නැති නිසා පොහොය කිරීම කරන්න බැහැ කියලා ඇමතියට මතක් කරනවා හාමුදුරුවරු සියලු දෙනාම එකතු වෙලා. ඇමතියා එහිදී රජාන කඩ කිරීම නිසා පිළිවෙලින් භික්‍ෂූන් කිහිප දෙනෙකු මරුමුවට පත් කළේය. ඇමතියා ඒ වෙලාවේදී රජාන කඩ කලා කියලා භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් අපවත් කරනවා, මරණයට පත් කරනවා. රජුගේ සහෝදරයකු තිස්ස නම් තෙර කෙනකුන්ගේ මැදිහත්වීම නිසා භික්‍ෂූන්ගේ සමූල ඝාතනය නිමවිය. භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කිරීම, රජාන කඩකිරීම නිසා භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කිරීම කියන චෝදනාව යටතේ භික්‍ෂූන් වහන්සේලා මරණයට පත් කිරීමේ වැඩපිළිවෙල අරගෙන ගියපු ඇමතියා ඒ කරන භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කිරීමේ වැඩපිළිවෙල ඒ ක්‍රූර කටයුත්ත නතර වෙන්නේ තිස්ස කියන රජුගේ සහෝදරයෙකු වෙන තිස්ස, රජතුමාගේ සහෝදරයෙක් තමයි තිස්ස කියන්නේ. මේ තිස්ස මැදිහත් වෙලා භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කිරීම නවත්වෙනවා. රජුට මේ ආරංචි වී භික්‍ෂූන් මැරීමේ වරදට තමනුත් කොරස්කාරයෙකු දැයි භික්‍ෂූන් වෙතින් විචාලේ. මේ ආරංචි වෙනවා ඇමතියා ගිහිල්ලා භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කරපු බව අශෝක රජතුමාට ආරංචි වෙනවා. ආරංචි වුණාට පස්සේ ඇවිල්ලා අහනවා තමනුත් ඒ භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කිරීමට කොටස්කාරයෙක්ද කියලා. ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියා කළ මොග්ගලී පුත්තතිස්ස තෙරණුවන්ගේ අනුශාසනා පරිදි රජතුමාගේ එම සැකය නැතිවිය. මොග්ගලී පුත්තතිස්ස හාමුදුරුව නිරන්තරයෙන්ම අවස්ථානෝචිතව ස්ථානෝචිත විදිහට කටයුතු කරන භික්‍ෂූන් වහන්සේ නම. ඉතින් අශෝක රජතුමා කාලිංග යුද්ධය ආදී යුද්ධවලින් ලබාගත පීඩාවත් එක්ක මරණයට පත්කිරීම ඝාතනය කිරීම සම්බන්ධව කලකිරීමකින් හිටියේ, ලොකු කලකිරීමකින්. ඉතින් තිස්ස භික්‍ෂූන් වහන්සේගේ මැදිහත්වීමෙන් නතර වුණත් භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඝාතනය වෙනවා, ඇමතියා විසින් ඝාතනය කරනවා. මේක පිළිබඳව මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් අශෝක රජතුමා විමසනවා. ඒ වෙලාවේදී ස්ථානෝචිතව අශෝක රජතුමාට මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ පිළිතුරු දීලා තියෙනවා. ඒ නිසා රජතුමා භික්ෂූන් වහන්සේලා ඝාතනය කරන අකුසල කර්මයෙන් අකුසල කර්මයට අහුවෙන්නේ නැහැ කියලා භික්ෂූන් වහන්සේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නා. රජු හා තෙරණුවන් අතර සමකාලීන ශාසනික තත්ත්වය ගැන දීර්ඝ සාකච්ඡාවක් සිදුවන්නට ඇත. බුදුරදුන්ගේ ධර්මය ගැනද මනා අවබෝධයක් ලබාගත් රජතුමා බුදුරදුන් විභජ්ජවාදී බව තෙරණුවන් අතින් අසා දැනගන්නට ඇත. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේත් ධර්මාශෝක රජතුමාත් අතර දීර්ඝ විස්තරයක් සාකච්ඡාවක් පවතිනවා. ඒ අතරතුර බුදුදහම පිළිබඳව මනා අවබෝධයක් ධර්මාශෝක රජතුමා ලබා ගන්නවා. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ විභජ්ජවාදී බව දැනගන්නවා. කරුණු බෙදා දක්වන ශාස්ත්‍රූවරයෙක් විදිහට, හේතු ප්‍රත්‍ය දක්වන ශාස්ත්‍රූවරයෙක් විදිහට තමයි අශෝක රජතුමාට මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් හඳුන්වා දීලා තිබුණේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව. අනතුරුව මොග්ගලී පුත්තතිස්ස තෙරණුවන්ගේ අවවාද අනුශාසනා පරිදි භික්ෂු ශාසනයේ සංශෝධනයක් කරවීමට රජතුමා සහාය දුන්නේය. ඊට පස්සේ මොග්ගලී පුත්තතිස්ස තෙරණුවන්ගේ අවවාද අනුශාසනා පරිදි ශාසනයේ සංශෝධනයක් සිද්ධ කරන්නට රජතුමා සහයෝගය ලබා දෙනවා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේට.
එකල මගදේ විසූ සියලුම භික්‍ෂූන් රැස් කරවා එක් එක් භික්‍ෂුවගෙන් රජතුමා විසින්ම ධර්මය ගැන ප්‍රශ්න කරන ලදී. ධර්මය ගැන ප්‍රශ්නයහුවා. ඉස්සෙල්ලාම සෑහෙන දවසක් යනකං මොග්ගලීපුත්ත සිත්තිස්ස මහරහතන් වහන්සේ සමීපයට වෙලා අසෝක රජතුමා ධර්මය පිළිබඳව ඉගෙන ගත්තා. ඒ ධර්මය පිළිබඳව ඉගෙනගෙන පස්සේ භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනාවම එක් රැස් කරනවා. එක් රැස් කරලා රජතුමා විසින්ම ඒ භික්‍ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහනවා. රජතුමා ඔවුන්ගෙන් බුදුදහම බුදුහු කිනම්වාදී වන සේක් දැයි විචාලේ. රජතුමා ඔවුන්ගෙන් බුදුහු බුදුරජාණන් වහන්සේ කිනම්වාදී වන සේක් දැයි කිනම්වාදීද කියල ඇහුවා. විභජ්‍යවාදී යැයි ප්‍රකාශ කළ අය විභජ්‍යවාදී යැයි ප්‍රකාශ කළ අය ඉතිරි කරලා අනිත් සියලු දෙනාම සුදුවත් අන්දවලා ගිහි බවට පත් කරලා තියෙනවා අසෝක රජතුමා විසින්. ගිහිවත් අන්දලා පිටත් කරලා යවලා තියෙනවා. ඔවුනට ජීවත්වීම සඳහා මාර්ගද රජතුමා විසින්ම සලසා දෙනු ලැබීය. සසුනෙන් බැහැර කර වූවන් 60,000ක් බවද සඳහන් වේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කිනම්වාදීද කියලා අහලා ඒකට පිළිතුරු දෙන්න බැරි වෙච්ච පිරිස් සියලු දෙනාවම සුදු වස්ත්‍ර හන්දවලා ශාසනයෙන් නෙරපා හරිනවා. එහෙම නෙරපා හරපු අය සඳහා ජීවත්වීම සඳහා මාර්ග රජතුමා විසින් හඳුන්වා දීලා තියෙනවා. ඊට අමතරව සසුනින් බැහැර කරපු පිරිස විදිහට සඳහන් වෙන්නේ 60,000ක් පමණ පිරිසක්. ඒ විදිහට රජතුමා විසින් සුදු වස්ත්‍ර හන්දවලා පිටත් කරලා යවනවා බුද්ධ ශාසනය අපිරිසිදු කරන ඒ පිරිස ඉවත් කරනවා. ඔවුන් බැහැර කිරීමෙන් පසු භික්ෂූහු විනය කර්මවල යෙදුනහ. ඊට පස්සේ තමයි භික්‍ෂූන් වහන්සේලා විනය කර්මවල යෙදෙන්න පටන් ගන්න. අවුරුදු හතක් යනකම් විනය නීතිවලට අනුව පොහොය කිරීම ආදී කටයුතු සිදු කළේ නැහැ. 60,000ක් පමණ ශාසනයෙන් නිරපා හැරලා ශාසනයේ පාරිශුද්ධත්වයට පත් කළාට පස්සේ තමයි පොහොය කර්ම කිරීම ආදී කටයුතු වලට සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම. එතෙක් අවුරුදු 7ක් යනකම් පොහොය කර්ම ආදී සිද්ධ කරන්නේ නැහැ. ඉතින් අපි මේ දහම් පාසල් අවසාන විභාගයට નિયમિત කොටස් සාකච්ඡා කරමින් සිටින අතරතුර ශාසන ඉතිහාසයේ පොතට අදාළ දෙවෙනි පරිච්ඡේදයේ 8 කොටස සාකච්ඡා කළේ 3 ධර්ම සංගීතිය, ඓතිහාසික පසුබිම, බුදු සසුන කිලිටිවීම, අශෝක රජතුමාගේ ශාසනික මෙහෙය, අශෝක ධර්මාශෝක රජු ශාසන සංශෝධනයට හවුල් වීම කියන අනුමාතෘකා යටතේ තිබුණු කොටස් මේ විදිහට සාකච්ඡා කළේ. එසේනම් ඊළඟ කොටසෙන් 9 කොටසෙන් 3 ධර්ම සංගායනාව හා සම්බන්ධ තොරතුරු සියල්ලක්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් බලාපොරොත්තුෙන් සිටින්න අපි ඔබෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.